ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා වන තීමනාව ඉහළට. අපි කලින් නම් කිව්වේ ජනාධිපතිතුමා වික්‍රමසිංහ වෙනවා කියලා ඉවරලා. දැන් නම් මට පේන්නේ විජ්ජාසිංහ වෙලා වගේ. මොකද හේතුව දැන් කෝප් කමිටුවේ සභාපතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙනාපු වෙලාවේ මමත් සමාජිකෙක් විදියට මම තමයි දැක්කේ හස්ත මුද්‍රාව පෙන්නනවා. හරිද? ඒ මතුවෙච්ච ලබදියාවන් අතර ගැටුමක් නිසා මතුවෙච්ච තත්ත්වයත් ඒ වගේම කෝප් කමිටුවේ සමාජිකයන්ගේ එල්ල වෙච්ච විරෝධතා සහ චෝදනා නිසා කතානායකතුමා මේ කෝප් කමිටුව తాවකාලිකව මේ කෝප් කමිටුව රැස්වීම තහනම් කරලා තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ බොරුව ජනතාවට තේරෙන්නේ නැහැ. මොකද හේතුව දැන් වෙලා තියෙන්නේ මේ දවස්වල අයවැය තුන්වෙනිවර කියවීමේ විවාදය දිනපතා පාර්ලිමේන්තුවේ තියෙන නිසා රාජ්‍ය ආයතන ගණනාවක් ගෙන්නන්න තිබ්බා. එතකොට දැන් මේ අයවැය ඉවර වෙනකන් ගෙන්නන්නේ නැහැ. එතකොට රාජ්‍ය ආයතන ගණනාවක් එන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මොකද්ද? එලි කරන්න නියමිතව තිබ්බ දූෂණ වංචා චෝදනා ඔක්කොම යට ගන්න එක. මේක කල් දාන එක. දැන් අද මේ විජේවර්ධන පවුලේ පත්තරේ වෙච්ච ඩේලි මිරේ පුවත්පතේ තියෙනවා දැන් අයවැය විවාදය ඉවරුණයින් පස්සේ ආයේ ලබන ජනවාරි මාසේ තමයි පාර්ලිමේන්තුව කැඳවන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව කැඳවීම කරනක කෙසේ වෙතත් පාර්ලිමේන්තුව වාරාවසන කරලා කල්තැබීමේ සූදානමක් තියෙනවා කියලා ඉවරලා. ඒතොර ඒකෙන් මොකද්ද වෙන්නේ? කල්තැබෙනවා කියන්නේ ආයෙ තව සති දෙකකට කල්තැබයි. කල්තැබ්බහම මේ කෝප් කමිටුව, කෝපා කමිටුව, මුදල් කාරක සභාව, සියලු කාරක සභා ටික අහෝසි වෙනවා. ඒතොර දැන් අලුතෙන් පත් කරන්න ඕන. එතකොට කොන්දක් නැහැනේ මේ රංජිත් බණ්ඩාර කියන මිනිහව අයින් කරන්න. කොන්දක් නැහැ. රංජිත් බණ්ඩාර කියන මිනිහව අයින් කරන්න මේ පාර්ලිමේන්තුව වාරාවසන කරන්න ඕනද? දැන් මේක කරන්නේ දැන් අන්න කෝප් කමිටුවේ සභාපතිවරයා අයින් කිරීම සඳහා මේ මොකද්ද ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව කල්තබනවා කියලා පෙන්නලා කරන්නේ මේ රජයේ තියෙන මූලික මර්මස්ථානවල සිදුවෙන රජය ඉහළ පෙළේ අයගේ අනුදැනුම සහ වකිම ඇතුව සිද්ධ වෙන මේ හොරමරකන් ටික මේ වහලා දාන එක. මොකද මට නම් සැකයක් තිබෙනවා පාර්ලිමේන්තුව වාරාවසන කරලා එහෙම විසිරුවා හරි කියලා ඉවරලා. මොකද මේ පාර්ලිමේන්තුව යන්න බෑ. මම හැමදාම ඔබතුමන්ලාට කිව්වේ ඔය UNP එකේ කළමනාකරණ කමිටුවේ ඉන්න පුත්තලම්බූරුව මොනව කතා කරුවත් ඉස්සෙල්ලා එන්නේ පාර්ලිමේන්තු මැතිවරණේ. මොකද මේ පාර්ලිමේන්තුවට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා දැන් ජනාධිපතිතුමාටයි රජයටයි කතානායකතුමාටයි මේ කෝප් කමිටුව කල් තියන්න පුළුවන්. හැබැයි මේ ආයතනවල සිද්ධ වෙන හොරමර වංචා ටික සදාකාලිකව මේ වහලා දාන්න බෑ. මේවා සදාකාලිකව පොළොව යටට දාලා වළ දාන්න බෑ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා. මොකද මීට පෙර තිබ්බා UNP එක නැත්තම් ශ්‍රී ලංකා එක. ශ්‍රී ලංකා එක නැත්තම් UNP එක. ඒ තට්ටු මාරු ක්‍රමය මාරු කරලා එක්කෝ වම එක්කෝ දකුණ. දැන් ඒ ක්‍රමය මාරු කරලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක් විශ්වාස කරන පක්ෂය තමයි බලයට එන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්. ප්‍රේමදාස ආණ්ඩුව මේ නිකන් සාමාන්‍යයෙන් මේ පතෝල වගේ ඉන්නේ නැහැ. ඒ බව ගොඩක් අය මතක තියාගන්න ඕන කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. මොකද ඒ ආණ්ඩුව ඇතුළේදී අද ජනතාව ඉල්ලන ප්‍රධාන දෙයක් තමයි මූලික ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක මේ තියෙන ආර්ථික ප්‍රශ්නට ගැටළු ලබා දෙන එක. දෙවෙනි එක තමයි මේ ආර්ථික වශයෙන් මේ රට බංකොලොත් කරපු, රටේ දේපළ මංකොල්ල කාපු, රටේ දේකල හොරා කාපු, මේ රට විනාශ කරපු, මේ දරුවන්ගේ අනාගතය නැති කරපු, දැන් අධිකරණය විසින් තීන්දුව දීලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත් සමරා තීන්දුව දීලා තියෙන මේ හොර නඩේව හිරේ යවන එක. මේ හොර නඩේ හිරේ යවන එක. ඒක අනිවාර්යෙන්ම වික්‍රමසිංහ ආණ්ඩුව වලින් කෙරෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒ වෙනුවට කරන්නේ උන් එක කියලා කේක් කපනවා. හැපි බර්ත්ඩේ කියාගෙන. අපි අනිවාර්යෙන්ම ප්‍රේමදාස ආණ්ඩුවෙන් අනිවාර්යෙන්ම මේ වංචා දූෂණ වලට වාකියපු අයව හිරේ දාන වැඩේ කරන එක කරනවාමයි. දැන් ඊළඟට දෙවෙනි කාරණය තමයි දැන් මේ අයවැය එද්දී අපි කිව්වා මේක විජ්ජාවක් තනි කරම. අය නැහැ. වැය විතරයි පෙන්නුවේ. නේද? සාගලට කොළඹ ඡන්ද ඉල්ලන්න කොළඹ නගරයට ඇතුල් වෙන්න පාර කපන්න මේ ඔප්පු දෙනවා කියලා බොරුවක් ගැහුවා. හරිද? මේ එක වියදමක්වත් කරන්න බෑ. දැන් ගියා වෘද්ධ ආයවැයෙන් මේ යෝජනා කරලා තිබ්බ යෝජනා 130ක් 120ක් විතර තිබ්බා. ඒකෙන්
මේ 80ක්ම කරලත් නැහැ. අත තියලවත් නැහැ. යෝජනා 30ක්වත් භාගයටවත් මේ ඉවර කරලා නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ අවුරුද්දෙත් ඒහා සමාන ගාණක් තියෙනවා. ඒතර අයවැය යෝජනා කියන්නේ අනිවාර්යෙන් එන ගාණක් නෙමෙයි. අපේක්ෂිත ආදායම සහ අපේක්ෂිත වියදම. ඒතර ගිය අවුරුද්දෙත් අපේක්ෂිත ආදායම ආවේ නැහැ. බිලියන් 2600 ආවේ. ඒ නිසා වීදම් කරන්න බෑ. දැන් ඒ වගේම මේ අපේක්ෂිත ආදායම මේ පාරත් එන්නේ නැහැ. එතකොට වැඩි කරන්න තියෙන්නේ බදු වලින් විතරයි මේගොල්ලන්ට. මොකද හේතුව අලුත් ආදායම් එන එක වැඩ පිළිවෙලක්වත් නැහැ. මම මාධ්‍යවේදී ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිතුමා පිට රටට නොගියොත් හැම සතියන්තෙම කොහේ හරි තැනකට යනවා. හරිද? සතියන්ත කොහේ හරි ගිහිල්ලා මීටිමත් දානවා බොරුවට. යන්නේ ඇත්තටම ට්‍රිප් එකක්. යන්නේ ට්‍රිප් එකක්. ගිහිල්ලා බොරුවට මීටිමත් දානවා. ඉතින් අපි දන්නවනේ ආව හරිද? ට්‍රිප් එක දාලා දැන් මං දැක්ක තිරිකුණාමලයට ගිහිල්ලා කිව්වා BOI කලාපයක් කරනවා කියලා කිව්වා. නුවරඑළියට ගිහිල්ලා කිව්වා මේ සංචාරක කලාපයක් කරනවා කියලා ඉවරලා. ගාල්ලට ගිහිල්ලා කිව්වා ආකියොලොජි සෝන් එකක් කරනවා කියලා ඉවරලා. මාතරට ගිහිල්ලා මොනවද කිව්වද මං දන්නේ නැහැ යන්න මල්ලේ හරිද? ඊළඟට මේ කොහෙද අරුගම්බෙට ගිහිල්ලා කිව්වා සර්ෆින් සෝන් එකක් කරනවා කියලා ඉවරලා. ඉතින් ඔබතුමන්ලා විශ්ලේෂණාත්මක මාධ්‍යවේදීන් විදියට දැන් හොයන්න නැත්තම් මම දැන් වැඩේ කරගෙන යනවා මං දෙන්නම් ඉස්සරහට. මේ අවුරුදු එකහමාරටම සතියන්තවලට ලංකාවේ විවිධ තැන්වලට ගිහිල්ලා කියපු යෝජනා එකක් හරි පටන් ගන්න රුපියලක්වත් වෙන් කරලා නැහැ මේ අයවැය. රුපියලක්වත් වෙන් කරලා නැහැ. ඒ වෙනුවට දැන් එයා අයවැය ඉදිරිපත් කරනකොට මේක නරකද? අරක නරකද? මේක හොඳ නැද්ද? කරන්නේ කොහෙන්ද? ආදායම කොහෙන්ද? හංගල ගහපු එක මම ඔබතුමන්ලාට කිව්වා වැට් එක එනවා කියලා. අන්න මේ ඉරිදට පාර්ලිමේන්තුව කැඳවලා. හරිද? මේ අල්ලපනල්ල ඉරිදට පාර්ලිමේන්තුව කැඳවලා. වැට් එක 118ට නැග්ගන්න මේ හදන්නේ. ඒ නැග්ගුවාම පරාටකේ ඉඳලා ප්‍රේන්ටියේ ඉඳලා බස් ගාස්තුවේ ඉඳලා කොත්තු රොටියේ ඉඳලා හාල් කිලෝ ඉඳලා හැමදේම වැඩි වෙනවා. එතකොට දැන් වල පල්ලට වැටිලා ඉන්න මිනිස්සුන්ව වලට පස්තික දාලා වහන්න තමයි මේ සෙට් වෙන්නේ. ඊළඟට අපිට ආණ්ඩුවේ ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මම විදුලි බල අමාත්‍යාංශ වැෑශීර්ෂ වෙලාවේදී ඇමති කාංචනගෙන් ඇහුවා මෙහෙම ආරංචියක් තියෙනවා. මොකක්ද ආරංචිය? ජනවාරි පළවෙනිදා ඉඳලා තෙල් වලට වැට් එක එකතු කරන්න යනවා කියලා ඉවරලා. එතුමා පිළිගත්තා. පිළි අරගෙන කිව්වා වැට් එක දාලා වෙනත් බදු ටිකක් අඩු කරනවා කියලා. ඒ කියන්නේ මේ විජ්ජාවනය කරන්නේ. වැට් එක 18ක් දාලා වෙන මොන හරි ඒවා 6ක් 7ක් 8ක් අඩු කරාවේ. එතකොට 10%කින් වැට් එක වැඩි වෙනවා කියලා කියන්නේ තෙල් මිල අනිවාර්යෙන් වැඩි වෙනවා. තෙල් මිල වැඩි වෙනවා කියන්නේ ඒකට පිටින් ආය පාර බඩු මිල. ඒ කියන්නේ ජනවාරි මාසෙ දෙපාරක් බඩු මිල වැඩි වෙනවා. ජනවාරි මාසෙ දෙපාරක් බඩු මිල වැඩි වෙනවා. ඊළඟට අපිට අහන්න තියෙනවා දැන් ලංකාවේ විදුලි නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන වලින් නිෂ්පාදනය කරනවා. දැන් එතකොට විදුලි පිරිවැය වැඩි නිසා කියලා තමයි ගාණ වැඩි කරේ. හොරකම අඩු කරන්න උත්සාහ කරේ නැහැ. විදුලි බල මණ්ඩලයේ තියෙන හොරකම් ටික අඩු කරන්න උත්සාහ කරේ නැහැ. මම ඔබලාට දැනුත් කියන්නම්. ඇඹිලි පිටියේ තියෙනවා මේ පුද්ගලික අංශයේ බලාගාරයක්. සාමාන්‍යයෙන් විදුලිය මිලදී ගැනීමේදී පළවෙනි ඇග්‍රීමෙන්ට් එක ගහන්නේ කැපිටල් එක ප්‍රාග්ධනයත් රිකවර් වෙන විදියට. ඒක අවුරුදු 5ක් වෙන්න පුළුවන් 6ක් වෙන්න පුළුවන්. දෙවෙනි ඇග්‍රීමෙන්ට් එක ගහන්නේ කැපිටල් එක රිකවර් වෙලා තියෙන නිසා ඔපරේෂනල් එක්ස්පෙන්සස් ප්ලස් ප්‍රොෆිට් එක. දැන් අර ඇඹිලි පිටියේ තියෙන කම්පැනියට හතරවෙනි වතාවටත් දික් කරලා රුපියල් 100 ගාණක් ගෙවනවා යුනිට් එකකට. ඉතින් මේ මහදවල් හොරකම් නෙමෙයිද මේක? එතකොට මේ දූෂණ වංචා අඩු කෙරුවාම ගාන අඩු කරන්න පුළුවන්. එතකොට තෙල් වලට වැට් එක ආවහම තෙල් මිල වැඩි වුණාම තෙල් වලින් නිෂ්පාදනය කරන විදුලිය පිරිවැය වැඩි වුණාම ආයේ කරන්ට් බිලත් වැඩි කරනවද? ආයේ කරන්ට් බිලත් වැඩි කරනවද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති සමග ජන බලවේගයේ විදියට අපි මේ සියල්ලට විරුද්ධයි. අපි විශ්වාස කරන්නේ ආණ්ඩුවට ආදායම ඕන, බදු අඩු කරන්න ඕන. එහෙනම් අලුත් ආදායම් මාර්ග ගේන්න ඕන. අලුත් ආදායම් මාර්ග ගේන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. ආයෝජකයෝ දිරිගන්වලා මේ රට තුළට ගෙන්නන එකත්, ඔවුන්ට උද්ඝෝෂණ වැඩවර්ජන නැතුව නිදහසේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේ අවස්ථාව හදලා දෙන එක. දෙවෙනි එක තමයි අපනයන ආදායම වැඩි කරන එක. ඉතින් ඒ නිසා එදා ප්‍රේමදාස මහත්තයා ඇඟලුම් කර්මාන්ත ශාලා හදනකොට කිව්වා සුද්දන්ට ජංගි මහන්න මේ ෆැක්ටරි දාන්න කියලා කිව්වා. හරිද? අද අවුරුද්දකට ඩොලර් බිලියන 13ක් විතර එන්නේ ඒ සුද්දන්ට මහපු ජංගි හදන කම්පැනි වලින් එන මේ අපනයන ආදායමෙන්.
ඒ ඩොලර් බිලියන 13 ආවේ නැත්තම් හොම්බෙන් නෙවෙයි ගිහිල්ලා තියෙන වලපල්ලට ගිහිල්ලා. ඒ ඩොලර් බිලියන 13න් තමයි දැනටත් තෙල් වලට, කෑම වලට, බේත් වලට වීදම් කරන්නේ. ඒ නිසා විජ්‍යාසිංහ මාත්‍යා ආවයින් පස්සේ අවුරුදු එකමාරක් වෙනවා. ලෝකේ වටේ කරක් ගහනවා. හම්බෙච්ච මගුලකුත් නැහැ. පටන් ගත්තු අලුත් දෙයක්කුත් නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති දැන් ජනතාව පීඩණයෙන් මිරිකලා ඉන්නේ. ඒ නිසා ජනතාව පාරට බස්සනවා අපි. ජනවාරි මාසයේ ඉඳලා අපි ජනතාව පාරට බස්සනවා. අපි එනවා ජනාධිපති මන්දිරයේ ඉස්සරහට. මේ මම කියන්නේ. හරිද? පොලිස් තහනම් ගන්න. අපි ඒ වනතකව අපි එනවා. හරිද? ඒතර ජනාධිපතිතුමා දන්නවා අපි හරියට පාරට බස්සත් මොකද කරන්න කියලා ඉවරලා. එතුමා දන්නා හොඳටම. ඒ නිසා මේ පෝට්ටුවේ ඉන්න ත්‍රාඩ බයියොත් එකතු වෙලා ඕන නාඩගමන් නටා ගන්න. ජනතාවගේ රීරි මාංශ උරා බොන එක නතර කරන්න. ඒ නිසා බඩු මිල ඉහළ යන එක, විදුලි බිල ඉහළ යන එක, දරුවන්ට ඉගෙන ගන්න බැරි වීම, ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතිවීම, මේ මිනිස්සුන්ට තුන් වේල කන්න බැරි වීම, ළමයින්ට ටියුෂන් යා ගන්න බැරි වීම, අධික ලෙස උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යෑම වැනි කාරණාවලට විසඳුම් ලබා දෙන්න කිසිදු සූදානමක් නැහැ. ඒ සූදානම ගැන අපි කිව්වා මේක කරන්න කියලා ඉවරලා ඒක නොකරනව නම් ජනවාරි මාසේ ඉඳලා අපි පාරට බහිනවා. පාරට බහලා එළවලම තමයි පස්සේ බලන්නේ. මොකද ගෝඨා බේට් නම් ජංගී පිටරට හරියන්න පුළුවන් වුණා. මෙහාට කොහෙ යන්න වේද අපි දන්නේ නැහැ. බොහොම ස්තුතියි.